අපි ජීවත්වන මේ පෘථිවි තලයේ සාම්ප්‍රදායික ජීවන රටාවකට කොටු වෙලා ඒ සිරිත් විරිත් වලම සිරකරුවන් බවට පත් වෙලා ජීවත්වන මිනිසුන් කොපමණ නම් ඇද්ද? ඒත් මේ ඔබ කිසිම දවසක නැසූ කතාවක්. මේ කතාව අපිට නම් හරිම අසම්මතයි, ඛේදජනකයි. නමුත් සංචාරයක් තුලදී තවත් ජන කොට්ටාශයක ජන ජීවිතයේ විවිධත්වය හඳුනා ගැනීමට නම් මේ කතාව පෙන්විය යුතුමයි. මේ කතාව දැකිය යුතුමයි. වසර දහස් ගණනාවකට හිමිකම් කියන ප්‍රෞඩ ඉතිහාසයක්, සහලින් ස්වයං පෝෂිත වූ රාජධානියක්, කොළ පැහැති අතිශය රමණීය කෙත්වතු, රන්වන් කරලින් පිරි කුඹුරයායන් සපිරි සුන්දර සාමකාමී පරිසරයක්. නමුත් මේ සාමකාමී දර්ශනීය පරිසරය ഘോഷාකාරී අමානුෂික පරිසරයක් බවට පත් වෙන්නේ මේ ගම්මානයේ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වෙනකොට. ටොරාජා රාජධානියේ ක්‍රිස්තියානි ජනතාව ඇත්තටම ජීවත් වෙන්නේ ඔවුන්ට ආවේනික වෙච්ච සංස්කෘතියක් එක්ක. අපේ අවමංගල්‍ය උත්සවවලදී අපි මේ බිලිදීමේ පිළිවෙත් පැහැදිලි කරනවා. සමහර විට අපි හිතනවා මේ හේතුව නිසා මීහරකුන් දුක් වෙනවා සහ අඬනවත් ඇති කියලා. ඔවුන්ට තිබුණු බලය, ධනය නිසා ඔවුන් පාලනය කරා අපේ සමාජයේ තියෙන සියලුම දේවල්. අවසානයේ ඔවුන්පත් වුණා අපේ ටොරාජාවරුන්ගේ සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යන පාලකයන් හැටියට. මේ තමයි ජීවිතයේ අවසානයේදී කොහොමද මලවුන්ට ගෞරව දක්වන්නේ කියන ප්‍රකාශය අපි ඉෂ්ට කරලා පෙන්වන ක්‍රියාදාමය. මේ ප්‍රදේශයේ මොනියම් හෝ නිවසක් ඉදිරි පිට මෙවැනි නර්තනයක් පැවැත්වෙන්නේ නම් එයින් පැවසෙන්නේ මේ ගම්මානයේ මීට වසර කිහිපයකට පෙර මිය ගිය පුද්ගලයෙකුගේ අවමංගල්‍ය උත්සවය දැන් පැවැත්වීමට නියමිත බවයි. මෙතැන් සිට සිදුවන්නේ මේ මියගිය පුද්ගලයා තම මුතුන් මිත්තන් අතරට යවන්නට ජීවත් වෙලා සිටින ඔවුන්ගේ නෑදෑයින් අසල්වාසීන් දරන, ඔබ ජීවිතයේ කිසිම දිනක විශ්වාස නොකරන අධික වියදම් සහිත අතිශය විනෝදජනක පුදුම සහගත සහ අමානුෂික ක්‍රියාදාමයක ආරම්භය. අමානුෂික ක්‍රියාදාමය කියන ප්‍රකාශය බොහෝ විට අපේ සිතුම් පැතුම්වලට අනුව, අපේ සමාජ සිරිත්විරිත්වලට අනුව කියවුනත් මෙය නම් ඔවුන්ගේම ඔවුන්නටම ආවේනික වූ, ඔවුන් විශ්වාස කරන ඔවුන්ගේ සම්ප්‍රදායක්. අපි මේ සම්ප්‍රදාය සොයාගෙන යමු. හැබැයි මේ වැඩසටහන ආරම්භයේදීම මට ඔබට විශේෂ දෙයක් කියන්න තියෙනවා. අපි දැන් මේ පෙන්වන්නට යන දර්ශන ඔබ ජීවිතයේ කිසිම දිනක නොදැකපු දර්ශන. ඒ වගේම සමහර විට ඔබ ජීවිතයේ කිසිම දිනක දකින්නට අපේක්ෂා නොකරන දර්ශන. ඒ නිසා මේ දේවල් ගැන අපි මධ්‍යස්ථව හිතලා අපි උත්සාහ කරමු අවබෝධ කරගන්නට. මේ තමයි ආසියා මහද්වීපයේ තවත් එක් ජන කොට්ටාශයක සාම්ප්‍රදායික ගති ලක්ෂණ කියලා. Sanchara with Rohan Direkz. මම රොහාන් ඩිරෙක්ස්. එන්න මාත් එක්ක ජීවිතයේ කිසිම දිනක දැක ගන්නට නොලැබෙන, යන්නට නොලැබෙන, ඔබ කිසිම දිනක විශ්වාස නොකරන ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරට කිලෝමීටර් 1500ක් ඈතින් තිබෙන ඉන්දුනීසියාවටම අයිති සුලාවෙසි දූපතේ ජීවත් වන ටෝරාජා නමින් හඳුන්වන ජන කණ්ඩායමේ ජන ජීවිතයේ පුදුම සහගත විවිධත්වය සොයාගෙන යන්න. Sanchara with Rohan Direkz. තොරාජා වරුන්ගේ නිවාස ඈත සිටම හඳුනා ගන්නට පුළුවන්. ඔවුන්ටම ආවේනික වූ ලෝකේ තවත් කිසිම ප්‍රදේශයක දක්නට නොලැබෙන මේ නිවාස නිසා තොරාජා රාජධානිය දිස්වන්නේ සාම්ප්‍රදායික ප්‍රදේශයක් ලෙස. මේ මම පෙන්වන්නේ සංචාරකයන් වෙනුවෙන් සකස් කරලා තියෙන මධ්‍යස්ථානයක් නෙවෙයි, සාමාන්‍ය ජනතාව ජීවත් වන නිවාස. මේ ගෙවල් වලින් ඔවුන් පෙන්වීමට අදහස් කරන්නේ ඔවුන්ගේ ජාතිය තුළ ඇති සහයෝගීතාවය සහ මිත්‍රත්වය. මේ නිවාසත් ඔවුන්ගේ සම්ප්‍රදායටම ඒ ලෙසම ගැලපෙනවා. ඔවුන්ගේ මුතුන් මිත්තන් විසින් ඉතිරි කර දී ඇති මේ නිවාස වර්තමානයේ ඔවුන් කිසිම අන්දමකින් තවත් පුද්ගලයෙකුට විකුණන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. බොහෝ නිවෙස්වල ඉදිරිපිට සරසලා තියෙන්නේ මී හරකුන්ගේ අන් වලින්. සමහර නිවෙස් අලංකාර කරලා තියෙන්නේ එක අන් යුගලයකින් නෙවෙයි, සිය ගණනකින්. ඒ වගේම මිනිස් හිස් කබල් වලින්. ඒ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ හිස් කබල්. ඒ අන් වලින් සහ හිස් කබල් වලින් කියවෙන්නේ අපූර්වම පණිවිඩයක්, ඉතිහාසයක්. මෙතමයි තොරාජා වරුන් ජීවත් වෙන සාම්ප්‍රදායික නිවස. මට අවස්ථාවක් ලැබුණා මේ තොරාජා වරුන් ජීවත් වෙන සාම්ප්‍රදායික නිවසකට ඇතුල් වෙලා කොහොමද ඔවුන් ජීවත් වෙන්නේ කියලා දැක බලා ගන්න. ඇයි මේ ගෙවල් වල වහලවල් බෝට්වක හැඩයක් ගන්නෙ? මේ තියෙන්නේ මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන නිවාස. මේ නිවාසවල තමයි තොරාජෝ වැසියන් ජීවත් වෙන්නේ. මේ වගේ ගෙවල් ලක්ෂ ගාණක් මේ ප්‍රදේශයේ තිබෙනවා. මේ නිවාස වලට අපි කියන්නේ තොන්කොළන් නිවාස කියලා. මේ නිවාස නැවක හෝ බෝට්ටුවක හැඩය ගන්නවා. ඒකට හේතුව අපි විශ්වාස කරනවා අපේ මුතුන් මිත්තන් මේ ප්‍රදේශයට පැමිණ තිබෙන්නේ බෝට්ටුවල හෝ නැවක ආධාරයෙන් කියලා. ඒ චීනයේ සිට චීනයේ තිබුණු ටොන්කින් ආර්යා කියන ප්‍රදේශයේ ඉඳන්. නමුත් ඇත්තටම මම දන්නේ නැහැ ඔය කියන ප්‍රදේශය චීනයේ කොහෙද තියෙන්නේ කියලා. සමහර විට උතුරු වියට්නාමයේ වෙන්නත් ඉඩ තියෙනවා. ඔවුන් මේ ආකාරයට කීප වතාවක්ම මේ ප්‍රදේශයට සංක්‍රමණය වෙලා තියෙනවා. ඒ වගේම තවත් මේ ගැන මතයක් තිබෙනවා. මේ නිවාසවල වහලේ හරියට මීහරකුන්ගේ අන්තට්ටුව වගේ කියලා. ඒකට හේතුව මීහරක අපේ ජීවිතවලට, අපේ ආර්ථික රටාවන් වලට ඉතාමත් සමීප සතෙක්. ඒ කාලේ මීහරකුන් ඇත්තටම භාවිතා වෙලා තිබෙනවා යම් සේවාවක බාණ්ඩයක වටිනාකම තීරණය කරන මුදලට සමාන දෙයක් හැටියට. නිවසක් මිලදී ගැනීමේදී, නිවසක් සැලසුම් කිරීමේදී, ඉඩමක් විකිණීමේදී මේ ක්‍රමය බොහෝ විට භාවිතා කරලා තිබෙනවා. ඒ වගේම ඔබ විශ්වාස කරනවද? වර්තමාන කාලෙත් අපේ සමාජයේ මේ ක්‍රමය දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපේ ජනතාව යම් මුදලක් ණයට ගැනීමේදී උදාහරණයක් හැටියට මට අවශ්‍යයි ඔබෙන් ඇමරිකානු ඩොලර් 1000ක් ණයට ගැනීමට. එතකොට මම ඔබට දෙනවා මගේ එක මීහරකෙක්. ඔබේ මීහරකා තබාගෙන ඒ මීහරකගේ වටිනාකම තහවුරු කරගෙන ඔබගේ කුඹුරු ඉඩම් වලින් යම් ප්‍රමාණයක් මට වගා කිරීමට ලබා දෙනවා. નિયમિત කාලයේ අවසානයේදී නැවත ඉඩම් ලබා දීමේදී නැවත වාරයක් මීහරකාගේ වටිනාකම තීරණය කරගෙන වටිනාකමේ වෙනස මුදල් වශයෙන් ගෙවිය යුතු වෙනවා. පවතින උද්දමනය නිසා මේ ක්‍රමය බොහෝ දුරට මුදල් ලිපීමේ ක්‍රියාවක් ලෙස භාවිතා කරනවා. ඒ වගේම මට පේනවා සමහර නිවාසවල පමණක් ඉදිරිපස මේ මීහරක්කන් තට්ටු කිහිපයක් අලංකාරව ප්‍රදර්ශනය කරනවා. ඇයි මේ සමහර නිවාසවල පමණක් මේ විදියට අන්තට්ටු ප්‍රදර්ශනය කරන්නේ? එයින් අදහස් වන්නේ ඒ නිවසේ හිමිකරුවා විසින් ඒ නිවස ආකර්ශණීය මට්ටමින් පවත්වාගෙන යන්නට දරන උත්සාහයේ ප්‍රතිඵලයක්. ඒ වගේම මේ අන්තට්ටුම් ලබාගන්නේ අවමංගල්‍ය උත්සවවලදී බිලිදුන් මීහරකුන්ගෙන්. හැබැයි මෙහිදී විශේෂයෙන්ම කිය යුතු දෙයක් තියෙනවා. මේ අන්තට්ටු වෙනත් ස්ථානවල බිලිදුන් මීහරකුන්ගේ අන්තට්ටු නෙවෙයි. අපි බොහොම ආඩම්බරයෙන් තමයි මේ අවස්ථාවන් මේ ආකාරයෙන් ප්‍රදර්ශනය කරන්නේ. ඒ කියන්නේ මේ අන්තට්ටු ප්‍රදර්ශනය කිරීමෙන් නිවැසිමිය අවංකවම සතුටු වෙනවා. ඔවුන්ගේ මියගිය නෑදෑ වෙනුවෙන් ඔවුන්ගෙන් ලබාදිය යුතුව තිබුණු ගෞරවය ලබාදීමට හැකිවීම ගැන. මම අහලා තියෙනවා සමහර විට ඔයගොල්ලෝ මීහරකුන් 40ක් 60ක් පමණ ඝාතනය කරන බව. එතකොට ඒ අන්තට්ටු 40ම නැත්නම් අන්තට්ටු 60ම මේ ආකාරයට ප්‍රදර්ශනය කරනවාද? ඇත්ත. සාමාන්‍යයෙන් වහලුඩ තමයි අපි මේ අන්තට්ටු ප්‍රදර්ශනය කරන්නේ. ඒ වගේම සමහරට නිවසේ පහළ තට්ටුවෙත් අපි මේවා ප්‍රදර්ශනය කරනවා. මට තවත් පෙනුණු දෙයක් තමයි මේ ගෙවල් ඔක්කොම හදලා තියෙන්නේ කණු උඩ. ඇයි ඒ? ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ඔයාට පේනවා ඇති මේ ගෙවල් දෙකේ වෙනසක්. අර පේන නිවස විශාලයි. මේ නිවස තරමක් කුඩයි. මේ පුංචි නිවාසිය වී ගබඩා කරලා තියාගන්න. මේක ජීවත් වෙන්නේ නැහැ. ඇත්තද? ඒ වගේම අර ගෙදර නිර්මාණය කරලා තියෙන්නේ කණු විශාල ප්‍රමාණයක් මත. හැබැයි මේ ගබඩාවලදී කරන්නේ කණු 6ක් හෝ 8ක් උපයෝගී කරගෙන. ඒ වගේම මේ වී ගබඩා කරන ගෙවල් වල කණු හදලා තියෙන්නේ පාම් ගස් වලින්. අර මිනිස්සු ජීවත් වෙන ගෙවල් වල කණු හදලා තියෙන්නේ වෙනත් ලී වර්ගයකින්. මේ ගෙවල් වල යට තියෙන කණු සහිත ප්‍රදේශය ඒ කාලෙදී භාවිතා කළේ මීහරකුන්ව බැඳ තබා ගැනීම. ඒත් වර්තමාන කාලයේදී සමහර මිනිස්සු අමතර කාමරයක් හදාගන්නවා ඒ ඉඩ යොදාගෙන. මේ තරම් උසකණු යොදාගෙන ගෙවල් හදන්නේ අනිකුත් කැලෑ සතුන්ගේ ආරක්ෂාවෙන්. ඒ වගේම තමයි සතුරන්ගෙන් ආරක්ෂාවෙන්. හැබැයි මේ වී ගබඩා කරන ගෙවල් පාම් ගස් වල කණු උඩ හදලා තියෙන්නේ ඒ වී මීයන්ගෙන් ආරක්ෂා කරගන්න. ඇත්තද? ඒ වගේම මේ ප්‍රදේශයේ තියෙන්නේ පවුලේ මොකක් හරි උත්සවයක් පවත්වන විට විශේෂයෙන් ඉරවුදා වීම නැරඹීම නවසඳ බැලීම ඒ වගේ උත්සවවලදී පවුලේ වැඩිහිටියන්ට වාඩි වෙලා සිටීම. එතකොට මේ ගබඩා කාමරවල දැනුත් වී ගබඩා කරලා තියෙනවද? ඔව්. දැනුත් මේ විදිහටම වී ගබඩා කරනවා. සාමාන්‍යයෙන් මේ එක ගබඩාවක කොච්චර වී කිලෝ ප්‍රමාණයක් ගබඩා කරලා තියාගන්න පුළුවන්ද? ඒක ඇත්තටම තීරණය වෙන්නේ මේ පවුල් වලට තියෙන කුඹුරු ප්‍රමාණය මත. නමුත් සමහර විට අපේ මිනිස්සු මේ ගබඩාවල වී කිලෝ 50 60 වගේ ගබඩා කරලා තියෙනවා. ඒ මොකද? ඇත්තට මේකට හේතුව තමයි අපේ සම්ප්‍රදායට අනුව මේ වී ගබඩාවන් හිස්ව තියන්න හොඳ නැහැ. ඒ වගේම කාටද මේ ඉඩම් වල අයිතිය තියෙන්නේ? මේ ජීවත් වෙන පුද්ගලයන්ටද? මේක අපේ උරුමය. මේවා අයිති එක පුද්ගලයෙකුට නෙමෙයි. මේවා එක પરම්පරාවකටයි අයිති. ඒ වුණාට සමහර විට ජීවත් වෙන්නේ එක් පුද්ගලයෙක්. ඇත්ත. සාමාන්‍යයෙන් එක පවුලක් පමණයි මේ නිවාස බලාගන්නේ. අපි ඇත්තටම තීරණය කරනවා මොන වගේ පවුලක්ද මෙවැනි නිවසක ජීවත් විය යුත්තේ කියලා. මොකද මේ තමයි පවුලේ සංකේතය. ඔබ මේ නිවාසවල අනවශ්‍ය කෙනෙක් පදිංචි කෙරුවොත් ඔබ ගැන තියෙන සමාජ මතය සහ ඔබේ ප්‍රතිරූපය විනාශ වෙනවා. සාම්ප්‍රදායික තෝරාජා නිවාසයක ඇතුළ ලොකු එක කාමරයක් තියෙනවා. හැබැයි ඒ කාමරේ කොටස් 3කට බෙදලා තියෙනවා. මේ කොටස තමයි වැඩිහිටි පුද්ගලයන් වෙනුවෙන් වෙන් කරලා තියෙන කාමරය. ඊට අමතරව සැමටම පොදු කාමරයක් තියෙනවා. අනිත් කෙළවරේ තියෙන්නේ ඔවුන්ගේ කුස්සිය. නමුත් මෙතන තියෙන විශේෂත්වය තමයි මේ කොටස තමයි ඔවුන් පාවිච්චි කරන්නේ යම් පුද්ගලයෙක් මිය ගියාම ඔහුගේ මූර්ත ශරීරය වසරක් හෝ වසර කීපයක් ආරක්ෂා කරලා තබා ගන්න. මේ ඔබට දිස්වන්නේ වර්තමානයේ ටොරාජා වැසියන් සම්ප්‍රදායික නිවාස නවීන නිවසක් ලෙසට වෙනස් කරගෙන තිබෙන ආකාරය. නමුත් මෙවැනි සාම්ප්‍රදායික නිවෙස්වල පවා තවමත් පැරණි සාම්ප්‍රදායික සිරිත් විරිත් දකින්නට පුළුවන්. ඇයි මේ ටොරාජා වැසියන් ඇඳවල් පාවිච්චි නොකරන්නේ? මෙට්‍රස් එක විතරක් බිම තේලා නිදාගන්නේ. අපේ ජනතාව ගොඩක් කැමති මේ ක්‍රමයට. ටොරාජා වැසියන් සම්ප්‍රදායක් විදිහට ඇඳම් පාවිච්චි කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ වගේ සාම්ප්‍රදායික නිවාසවල ජීවත් වෙන මිනිස්සු කොහොමවත් පාවිච්චි කරන්නේ නැහැ. මේ නිවසේ හිමිකාර කාන්තාව අද 99 වෙනි වියේ පසුවන්නේ. මට දියණියන් 8 දෙනෙක් සිටිනවා. මමත් බලාපොරොත්තු වෙනවා මගේ මරණයෙන් පස්සේ මේ දියණියන් සියලු දෙනා එකතු වෙලා මා වෙනුවෙන් මීහරකුන් විශාල සංඛ්‍යාවක් බිලි දීලා ටොරාජා සම්ප්‍රදායට අනුව ඉතා ඉහළින් මගේ අවමංගල්‍ය උත්සවය සිදු කරයි. මියගිය අතදරුවන් ගස් බෙනවලට ඇතුල් කරන ටොරාජා විශ්මය දනවන සම්ප්‍රදාය. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ ගසේ කිරි මව් කිරි වලට සමානයි කියලා. Sanchara with Rohan Direkz. ටොරාජා රාජධානියේ තවත් එක් අමානුෂික බිහිසුණු සම්ප්‍රදායක් සිද්ධ වන ස්ථානයක්. වාසනාවකට වගේ අද මේ කාලයේ වර්තමාන කාලයේ මේ සම්ප්‍රදාය ඇත්තටම වුන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මාස 3කට අඩු ලදරුවෙක් යම් බන්ධමකින් මරණයට පත් වුණොත් ඔවුන් කරන්නේ ඒ ලදරුවාගේ සිරුර මේ ගසේ තියෙන වෙනවලට ඇතුල් කරනවා. රත් වෙන්න පෙර වයසේ කුඩා දරුවන් තමයි මේ ගසේ මිහිදන් කරන්නේ. ඒ කියන්නේ මාස 2-3 වයසේදී මරණයට පත්වෙච්ච දරුවන්. මේ ක්‍රමය අපේ පැරණි චාරිත්‍රයකට අනුව සිදුවන දෙයක්. ඒ පැරණි ඇදහිම්වලට අනුව අපි විශ්වාස කරනවා මේ දරුවව ඒ ගස් බෙනේ ඇතුළට ඇතුල් කරාට පස්සේ මේ ගස් ඒ දරුවගේ මව වශයෙන් ක්‍රියා කරනවා කියලා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ ගසේ කිරි මව් කිරි වලට සමානයි කියලා. දත් දෙන්න ඉස්සර වෙලා මොනවා හරි හේතුවකින් ලදරුවෙක් මිය ගියොත් එහෙම ඒ ලදරුවගේ සිරුර රෙදි කැබලි වලින් ඔතනවා. සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදාය වෙන්නේ වැඩිහිටි පුද්ගලෙක් මිය ගියාම එම්බාම් කරන එක. ඒත් මේ අවස්ථාවේදී එහෙම කරන්නේ නැහැ. ඊට පස්සේ මව විසින් පැය කිහිපයක් මේ ලදරුවාගේ සිරුර නිවස තුලම තියාගන්නවා. ඔන්න ඊට පස්සේ පවුලේ පූජකයාත් එක්ක එකතු වෙලා තමයි මේ අවස්ථාව සිදු කරන්නේ. ඒ වගේම මේ අවස්ථාවට කිසිම සතෙකු අපි බිලි දෙන්නේ නැහැ. පසුව සිදුවන්නේ මියගිය ලදරුවාගේ පියා විසින් ගසේ බෙනයක් සෑදීම. ඒ බෙනේ ස්ථානය තීරණය වන්නේ ඒ පවුලට සමාජයේ හිමි සමාජ මට්ටම අනුව. ඉන් පසුව මියගිය ලදරුවාගේ සිරුර මේ ස්ථානයට රැගෙන එනවා. මේ අවස්ථාවට ලදරුවාගේ මවට සහභාගීවීමට අවසර නැහැ. මේ ක්‍රියාවලියේ තවත් විශේෂත්වයක් වන්නේ ලදරුවාගේ සිරුර බෙනය තුළ තැන්පත් කරන්නේ සිටගෙන සිටින ආකාරයට. එයින් ටොරාජා වැසියන් විශ්වාස කරන්නේ ඒ ලදරුවාට ගස තුළ පහසුවෙන් වර්ධනය වීමට ඇති හැකියාවක් ලැබෙන බවයි. ඊට පස්සේ ලදරුවාගේ පියා විසින් පාම් ගස්වල පොතු සහ කොළ වලින් සාදන ලද දොරකින් මේ බෙනේ වහලා දාන. ඒ ඔය කූමින් සහ අනෙකුත් සතුන්ගෙන් මේ සිරුර ආරක්ෂා කරගන්න. අපි විශ්වාස කරනවා මේ ක්‍රමය නිසා ලදරුවාගේ ආත්මය මේ ස්වභාවික පරිසරයේ වෙතට ගෞරවානුකූලව මුදා හැරෙනවා කියලා. ඒ වගේම නැවත වතාවක් මේ මවගේ කුස තුලම මේ දරුවා පිළිසිඳ ගන්නවා කියලත් අපි හිතනවා. ඔබ කිසිම දිනක විශ්වාස නොකරන අරුම පුදුම ටොරාජා සත්ව වෙළඳපොළ. වසර කිහිපයක් නෑදෑයින්ගේ සිරුරු නිවසේ තබාගෙන ටොරාජා සම්ප්‍රදාය අකුරටම පිළිපදින ජනතාවක්. Sanchara with Rohan Direkz.